පාර්ලිමේන්තුව කැදෙව්වේ නැත්තම් විශේෂයෙන්ම රජයේ සේවකයන්ට අවශ්‍ය මුදල් රජයට ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට රජයේ ඇමතිවරයෙක් උත්තර දීලා කිව්වා 153 යටතේ ජනාධිපතිතුමාට මාස 3කට මුදල් ලබා ගන්න පුළුවන් කියලා 153 වගන්තිය ඒ ඇමතිවරයා කියනවා. මං තමුන්ලාංශලට ඒ වගන්තිය කියවන්නම්. යම්කිසි වර්ෂයක විසර්ජන පනත කෙටුම්පත නීතිය බවට පත් වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විතුරුව හරින් ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වරතෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට වැය කිරීමට නියම කිරීමට ජනාධිපතිවරයාට බලයක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව විතුරු හැරියෙන් පස්සේ අයවැයක් ඉදිරිපත් කළා තිබුණ නැත්තම් කලින් ආණ්ඩු ඇමතිවරයා කියන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින ඉඳලා මාස 3ක් ඇතුළත ජනාධිපතිතුමාට රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වෙන් කරන්න පුළුවන්. මම ඒ ඇමතිවරයාගේ එකයි අහන්නේ අභිනව පාර්ලිමේන්තු රැස්වෙන දින කවදාද? එහෙම දිනයක් තියෙනවද? ඡන්ද ජූනි 20ට දාලා තියෙන. අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් නැහැ. එම නිසා ජනාධිපතිතුමාට මේ වගන්දී යටතේ 153 යටතේ මුදල් වෙන් කරන්න බෑ. එතුමාට වෙන් කරන්න පුළුවන් අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත. ඉතින් ඒකයි අප කියන්නේ ඉවෙන දිනියක් තාම නම් කළා නැහැ. ඉතින් 153 පළංගු නැහැ. අප්‍රේල් 30 තමයි දැන් රජයට තියෙන අවසාන දින. අප්‍රේල් 30ට කලින් දවස් දෙකක් එහාම යන්නට කමක් නැහැ. පාර්ලිමේන්තුව රැස් කළා. මුදල් වෙන් කරගත්තේ නැත්නම් කොරෝනා ලොක්ඩවුන් එකක් නෙවෙයි ආණ්ඩුව ලොක්ඩවුන් වෙනවා. ආණ්ඩුවට වීදම් කරන්න මුදල් නැතුණාම ආණ්ඩුව ලොක්ඩවුන් වෙනවා. ඒකයි ඇමරිකාවේ සිද්ධ වුණ අවුරුද්දකට පමණ ඉහතදී තමුන්නාසනකට මතක ඇති ඇමරිකාවේ කොංග්‍රස් එක සෙනට් එක ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ මුදල් සම්මත වුණේ නැහැ. එතුමා රජයේ දෙපාර්තමේන්තුව